උපුටා ගත්තේ අපි ඊයේ ඉස්සරහින් තියාගත්ත ඒ පරියාණි සූත්‍රයෙන්. ඒක පොත්පත් පෙරලා බලන අයට අංගුත්තර චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. ඉතින් ඒ සූත්‍රවල සාමාන්‍යයෙන් ප්‍රධාන ධර්ම කරුණු හතරක් සරුවචන්නාංශය අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අනෝ බලනකොට ඒ සරුවචන්නාංශය ඉදිරිපත් කරපු කාරණාවක් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ වෙලාවේ පරිශුද්ධයේ හිටපු සමිතියේ හිටපු අනිකුත් ඇත්තන්ට මතක් කරලා කියනවා. සරුවචන්නාංශයේ මේක ඒකාන්තයෙන්ම පරිහානමේතං උත්තම් භගවතා මේක පිරිහීමක් බව කියලා තියෙනවා. මොකද්ද පිරිහීමක් බව කියලා තියෙන්නේ? යම් කෙනෙකුගේ ජීවන රටාව, යම් කෙනෙකුගේ ආජීවය රාග වේ පුල්ල තන්නා. එන්නේ ආසාවල් රාගයන් බැඳීම් වැඩි වෙන ආකාරයට වෙනවා නම් අනිවාර්යයෙන් පරිහානිය. අපි ඒ ගැන් ටිකක් අවස්ථාව හැටියට ඊයේ සාකච්ඡා කරා. ඒ වගේම දෝෂ වේ පුල්ලතං අපේ ඉන්දෙන තරහා නුරුස්නා ගතිය ආශාවල් ආශාවල් නිසා ඇතිවෙන නුරුස්නා ගති තමන්ට තමන් දිස් දෙන ගති අනුන්ට ශාප කරන ගති මේ ලෝකෙ මේිට වැඩි හොඳට කරන්න පුළුවන් නැද්ද මේ මිනිස්සු කරන දේ මේමයි කියලා අපි ළඟ එන්නේ දෝෂ ගති වැඩි වෙනවනම් ඒකත් සරුවචනාසේ දේශනා කරලා තියෙනවා නිට්ටමේතං නිෂ්ඨාවටම ඒකාන්තේම පරියාණි ලක්ෂණ. ඊටසේ මෝහමේතං නෑ මෝහ වේපුල්ලතං එන්නේ තමන්ට කරන දේ මොනවද දන්නේ නැත් නිකන් ඩිමෙන්ෂියා හැදිලා වගේ අල්සයිමර් හැදිලා වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් අංජබජල් එහෙම එනවනම් එන්නේ ඉතින් ඒ අනිවාර්යයෙන්ම ඒක මෝහය. එහෙම නැත්නම් මේ කොස්කාමේ තෙල් ගහ කියලා අඳුරන්නේ නැත්නම් මේ කාගෙන යන්නේ කොයි පැත්තටද කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක මෝහ වේපුල්ලත්වයට යනවා. ඉතින් ඒ වගේ වෙනවා නම් ඒක ඉතින් ඒකාන්තයෙන් පරිහාන ලක්ෂණයක් කියලා සරුවචාන්සිය දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේකෙන් ගැලවු මාර්ගයක් තියෙනවා. මොකද මේක තමයි ලෝකේ හැටි. මේක තමයි අපේ සම්පූර්ණ සංසාරය හැදිලා තියෙන රාගේ වඩණ්ඩයි, ද්වේෂේ වඩණ්ඩයි, මෝහේ වඩණ්ඩයි. විශේෂයෙන්ම අවුරුදු 80 වයස කියන්නේ මෝමෝහ දශකය කියලා. උඩුබැල්ලෙන් අසුචි වැතිරිගෙන අංජබජල් කරගෙන ආවෝ ගාගෙන ඉන්නවා. කරන්නේ මොකද්ද? යන්නේ මොකද්ද? ඇටෙන්ඩන්ට් නැන්දම්මා කියලා කතා කරනවා. පුතාට බාප්පා කියලා කතා කරනවා. පිස්සු ලෝකයක් අද තියෙනවා. ඒක සාමාන්‍යයෙන් 55 පයින්කොට එන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ අද කන බෙහෙත් ප්‍රමාණය හැටියට. ඒ වෙයි සැලසුම් කරලා තියෙන්නේ මේ බෙහෙත ගැහුවොත් 55 දී අල්සයිමර්. මේ බෙහෙත ගැහුවොත් දරුවන්ට ඕටිසම්. මේ බෙහෙත ගැහුවොත් ඩිමෙන්ෂියා. ඉතින් සාමාන්‍යයක නැතත් පිස්සු වෙන්න ගත කරන්නේ. මේකෙන් ගැලවු මාර්ගයක් පුත්‍ර ජනාසේ දේරුම් කරලා තිනවා. ගම්බීරේසු කෝපනස්ස ඨානාඨානේසු පඤ්ඤා චක්කුන් නර්නමති. යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන මේ ගැඹුරු වූ ප්‍රඥා චක්ෂුෂය ඇති කර ගැනීමට හිත නමන්නේ නැත්නම් වේ රැලි කකකකා යන හරක් එක්කම යන්නම් වාලේ යනවනම් ඒකත් පරිහානියම තමයි. ඉතින් යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ එන පොට හරි නෑ, මේක කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා තමයි අසුරු කරන්නේ නෑ යොයි වට පිටින් නෑ ඔක්කොම අපාය සහායකනේ එක්කෙනෙක්වත් නෑ මිත්‍ර ප්‍රතිරූපකයෝ අපාය දහයකෝ පෙනී හිටින්නේ සුදු ඇඳගෙන සාන්ත දාන්ත තීන්තු කූඩු වගේ තමයි පේන තියෙන්නේ. අපි ඒගොල්ලත් එක්ක තමයි මේ උරෙන් උර ගහගෙන දිවෙන් දිව ගහගෙන ජීවත් වෙන්නේ. එකේ කොටවක්වත් ආතපාතයක් නැහැ. මම මේ කියනට අපි නෑ දැයි මට බනිනවා. මොන වැරද්දක් කෙරුවටද මට අපිට බනින්නේ කියලා. දැන් හිටන්ද යන්නත් තියෙන මට බයිත් බෑ. ඒ වෙනුවට කියවෙනවා අප්පා. ඒක දෙකක් නැහැ. ඒකයි මේ නෑදෑයින් දෙමාපියන් ඇඬු ගැතුනේ බලානින් දැදී ගීගේ අත අරින්න කියලා තියෙන්නේ. ඒකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ උඹ උඹ අපට යම්මට ප්‍රේම කරනව නම් තෝ කවදාවත් මගේ ගෝලියෙක් නෙවෙයි. හරිම භයානකයි. තමන්ගේ අම්මට අපටයි තාම ආදරය කරනව නම් උඹ මගේ ගෝලියෙක් නෙවෙයි. ඵලයන් යන්නේ කියලා. බුදුජානසෙ ඉච්චර සරට කියන්නේ නැහැ. මම දෙමාපියන් හැඬු ගන්නේ බලන්නේ දැද්දි පත්‍ර යවුණේ මං ගිහී අතහැරියයි කියලා කියනවා. ඉතින් ඔය කියනට අම්මලා කැමති නැහැ. මාත් හැබැයි අම්මලා තාත්තලා ඉඳ අරුවේ තමයි.
එහෙව්වෙගේ මේ ගම්බීර ප්‍රඥා චක්ෂුෂය ඇති කරන ප්‍රමයක් තියෙනවා. ඒකට හිත නමන්න නැත්නම් අපි දන්නවනේ මේ ශාලාවේ ඉන්න කට්ටිය දන්නව අපි නෑදෑයෝ මේවට ගන්න තියෙන අමාරුව. ඒක ඉතින් කියලා වැඩක් නැහැ. ඊගොල්ලෝ දන්නේ නැතුව නෙවෙයිනේ මේ රාග වේපුල්ල භාවය, දෝස මොහ වේපුල්ල භාවය, මෝ වේපුල්ල භාවයට යන්නේ කියන එක දන්නේ නැතුව නෙවෙයි. නමුත් අර ගැඹුරු ධර්මයන් කෙරේ හිත නමන ගතියක් නැහැ. ඉතින් මේක හතරවෙනි කාරණාවට දාලා තිනවා. අද අපි ඒක කතා කරන්නේ. අපි ඊයේ කතා කරපු ඒ රාග වේපුල්ලතාවයේ පස්සේ තියෙන දෝස වේපුල්ලතාවය ගැන කතා කරන්නයි දවස බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර රාග වේපුල්ලතාවයේදී මතු කරගත්ත කාරණා වල හැටියට බලනකොට අපි ශිෂ්ටයි කියලා හිතලා, ඉගෙන ගත්තයි කියලා හිතලා, සමාජ මට්ටමින් ඉහළයි කියලා හිතලා, හරි ගියයි කියලා හිතලා කරගෙන තිකේ කෙලවෙලා තමයි තියෙන්නේ. ඒකකින්වත් කිසිසේත්ම සාතිකයක් දෙන්නේ නැහැ. මම කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මේ වර්ධිනොයි කියලා. ඒ කිනකට පුළුවන් නම් මේ ගැඹුරු ධර්මයට හිත යොදලා නැමියාවක් ගන්නේ කොච්චර උගත් උනත් කොච්චර හරි ප්‍රශ්නයක් වෙන්නේ නැයි අර දැනගන්න පුළුවන්. ඊව පොඩ්ඩකට පැත්තකට දාලා ධර්මයේ දිහාවට යන්න. ඉතින් අන්න ඒකෙදී දෙන්නේක් නැහැ. ওই රාග වේපුල්ලත්තේට, දෝෂ වේපුල්ලත්තේට, මෝහ වේපුල්ලත්තේ සමූහයක් අත්‍යවශ්‍යයි. දෙන්නේ කොහොිට වැඩි වෙන්න ඕන.